ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා 2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද පෙරවරු 7ට ආරම්භ වුණා. සැමදා සමහන් සැමදා සුවෙන්. 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වී ඇති ඡන්දදායකයින් සංඛ්‍යාව 1,71,40,54ක්. ඒ සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් ස්ථාපිත කර තිබුණා. ඒ අනුව ඡන්දදායකයින් අද පෙරවරුවේ සිටම ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණ සිය වටිනා ඡන්දය භාවිත කරනු දක්නට ලැබුණා. ඇතැම් ප්‍රදේශවල ඡන්දදායකින් පැවති අයහපත් කාලගුණ තත්ත්වයද නොතකමින් ඡන්දය භාවිත කිරීම සඳහා වැඩි උනන්දුවක් දැක්වුවා. අද උදැසන 7ට ආරම්භ වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීම පසුරු 4ට නිමාවට පත් වුණා. මෙවර ජනාධිපතිවරණයේදී සමස්ත ඡන්දදායකින්ගෙන් 75%ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ තේරීම් භාර නිලධාරීන් පවසනවා. බස්නහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ 75%ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 80%ක් හා කළුතර දිස්ත්‍රික්කයේ 75%ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ 74%ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර මාතර දිස්ත්‍රික්කයේ 76%ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ 78%ක් ලෙස එය සටහන්ව තිබුණා. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 78%ක් ලෙසත්, නුවරළිය දිස්ත්‍රික්කයේ 80%ක් ලෙසත් සටහන්ව තිබූ අතර මාතලේ දිස්ත්‍රික්කයේ සටහන්ව තිබුණේ 79%ක් ලෙසයි. සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75%ක් වන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය 75%ක්. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ 75%ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයේ 75%ක්ද ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ 76%ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ 69%ක් සහ අම්පාර දිස්ත්‍රික්කයේ 70%ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 73%ක් වන අතර මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රතිශතය 77%ක්. උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 75%ක් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 78%ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. උතුරු පළාතේ යාපනයේ දිස්ත්‍රික්කයේ 65%ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 68%ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ 72%ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ 72%ක් සහ මුලතිව් දිස්ත්‍රික්කයේ 71%ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඡන්ද විමසීම නිමාවීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ඒ දිස්ත්‍රික්කවල පිහිටි ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබුවා. මෙතන ඉතිහාසයේ මැතිවන දිනයකදී මෙවන් සාමකාමී මැතිවනයක් පැවැත්විච්ච හොඳම මැතිවරණ බවට අපි විශ්වාස කරන්නේ. මේ මැතිවරණ ඊළඟ පියවර වෙන්නේ ගණන් කිරීමේ පියවර. මේ වෙනකොටත් දිස්ත්‍රික්ක 25ට අදාළව තැපැල් ඡන්ද ගණන් කිරීම සඳහා තැපැල් ඡන්ද පෙට්ටි ගණන් කිරීම ශාලාවලට බාර දීලා අවසන්. අපි දන්නවා අනිකුත් සාමාන්‍ය ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඒ ගණන් කිරීමේ ශාලාවටව ඇතුළත් කර තිබෙන ඡන්ද මධ්‍යස්ථානට අදාළ ඡන්ද පෙට්ටි සියල්ල ලැබුණු පසු එම ගණන් කිරීමේ ශාලාවේ ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට අවස්ථාවක් තියෙනවා. සිද්ධීන් කිහිපයක් හැරුණු කොට 2024 ජනාධිපතිවරණය සාමකාමී බව දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂකයින් සහ පොලිසිය පවසනවා. අද දිනේ තුල සිදුවීම් 108ක් අපිට වාර්තා වෙලා තිබෙනවා. මේ සිදුවීම් 77ක් අහවුරු සිද්ධීන් හැටියට වාර්තා වෙන්නේ. නමුත් ප්‍රචණ්ඩකාරී සිද්ධීන් වාර්තා වෙන්නේ අපිට එක සිදුවීමක් පමණයි. පහළ දීමේ සිදුවීම් එකක් වාර්තා වෙනවා. ඒ වගේම ප්‍රචාරක කටයුතු වලට අදාළ සිද්ධීන් 46ක් සහ ඡන්දායකින්ට බලපෑම් කිරීම පිළිබඳව සිද්ධීන් 28ක් වාර්තා වෙනවා. ඒ වගේම ඡන්ද පත්‍රිකා ඉරා දැමීමේ සිද්ධීන් 2ක්, වීඩියෝ ගත කිරීම සහ සමාජ මාධ්‍ය වලට එකතු කිරීම පිළිබඳ සිද්ධීන් 2ක් අපිට වාර්තා වෙලා තිබෙනවා. මේ මැතිවරණය මෑත ඉතිහාසයේ තුල පැවති සාමකාමී මැතිවරණයක් හැටියට මෙවැනි මැතිවරණ සංස්කෘතියක් තමයි අපි
බලාපොරොත්තු වෙන්නේ. අද දිනේ මේ ඡන්දය තාම සාමකාමීව පැවතුණා කියන ප්‍රකාශය දැනට කරන්න පුළුවන්. නමුත් ඒ අතරතුර යම් යම් කුඩා සිදුවීම් කීපයක් වෙලා තියෙනවා. ඒ අනුව අපි ජිලන් 10 දිනක් අත්අඩංගුවටපත් වෙලා තියෙනවා. මේ වන විට ඡන්ද ගණන් කිරීම මෙවන්ට ආරම්භ කළා තියෙනවා. ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ආරම්භ වෙනවා පශ්චාත් මෙතිවරණ කාල සීමාව. අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කණ්ඩායම් වශයෙන් පොදු ස්ථානවලට රැස් වෙලා ඡන්ද ප්‍රතිඵල නැරඹීමට කටයුතු කරන්න එපා. අපි මාර්ග බාධක ක්‍රියාත්මක කරනවා. කැරණි මර්ධන කාර්යකාරී නිලධාරීන් පොරොත්තු සේවා රාජකාරිවල ඉන්නවා. ප්‍රතිඵල නිකුත් කර අවසන් වනතුරු ඉන්පසු කිසිම පුද්ගලයෙකුට වාහන වලින් හෝ පාගමනින් පෙළපාලියාම සම්පූර්ණයෙන් තහනම් සතියක් ඇතුළත යම් කිසි සිදුවීමක් සම්බන්ධව තොරතුරක් දැනුම් දෙන්න තියෙනවා නම් 119 දුරකථන අංකයට දැනුම් දෙන්න පුළුවන්. ඒ වගේම 118 දුරකථනයේ 1.7 දුරකථන අංකයට දැනුම් දෙන්න පුළුවන්. The big story. Canin baby soap punch because චිත්‍ර තරඟයට ඔබ දැන්ම ආයතම් කරන්න. Prima Kottumi. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.